අයිබවන් ඔන්න ඉතින් අද මම රටින්දි වලට චීස් දාලා රසය කෑමක් හදන්නයි යන්නේ ඔය කවදාවත් රටින්දි චීස් එකට කාලා තියෙනවද ඉතින් මේක හරිම රස කෑමක් ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ මේක හරිම ලේසියෙන් හදන්නත් පුළුවන් ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ මොනවද අපිට ඕන වෙන්නේ කියලා මුලින්ම අපිට ඕන වෙනවා පාන් පිටි කෝප්ප එකයි කාලක් ඔයාලා පාන් පිටි ගන්නකොට හැම වෙලෙම පාන් පිටි ටික හලලා ගන්න එකෙන පෙනෙරට දාලා හලලා ගන්න ඊළඟට ඒකට පොල් තෙල් තේහෙන්දි එක කුයි ලුණු කුඩු තේහෙන්දි කාලකුයි දාලා හොඳට මිශ්‍ර කරගන්න හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ සාමාන්‍ය එළ වතුර ටිකෙන් ටික දාලා ඩෝ එක අනා ගන්න වතුර ගොඩාක් එක සැරේ දාන්න එපා ටිකෙන් ටික දාගන්න මං හරි පදම ඔයාට පෙන්වන්න अन्वा वतर मिश्र करगेन इवराई वाट पेनती पिटिकती चूटक तीनवा यदमा वेडी वतर धायानी ने वतर बहुम पड़ प्रमाण तमय दमे अभी मेक अनागण अति अलन पदमट नवे पोंगाट हरी पदम हरियटम पेन्ना मिन्न मेवागे तीयने मेम करा अति अलन अब सॉफ्ट टिकट तीन मे विधि अनागण वतर टिकेन टिक दाल अनागण मेघाट अनागत्र पास विना देखा कुंदट नीट बोले कैतल तील अनागण मेन मेवागे अति तदकरमी हट अनागण इतकोट इकमंट मेक सॉफ्टवा विनाडी देखा कुंदट अनागत्ट पास मेन मेवागे रउंड हेडेट अदागण नीट कर्ला इलांट बोले कैतल तीयागन पीन कि वहला विनाडी दहाया तीरती मेवागे हट नीट कर्ला अदागण मैं पेन्ना नीट कराट पास तीन की मैं बान को अति अलग हरी में सॉफ्ट टिकट तीन दमेक बोल के अतल तीयला विना दहाया पेन कि तीयागन उन्न इलांट अपिटोन रटी मेतन रटी ग्राम एक्सी पनाक तीनवा उन्न रटी वाल पस अपिटोन चीज मैं मेतन चीज कैली दिखा अरगन तीनवा इतना कमी वर्ग के चीज अरगन पुलवा मैं कैली दिखा अरगते अभी तो मुलिम करना मे रटी कपला मेद तीन अटे आईन करगाने का कपद्वा वेन वेन कपाने मेन मेवीदीटाई कपाने उड़ीन चुट्टा कपला मेन मेवीदीट मेद तीन अटे आईन करगा वेन वेन कपाने पा मेवीदीट कपागा होन बला करी मेन मेवा उड़ीन पुडा कपला मेद तीन अटे परश्रम आईन करगा वेन वेन विधीट कपाने पा इन मेवागे एवागे मर पिटिपास तीन मलवागे के अला तयंकर गोने दिटे मेवागे कपागम अन्नमिट कपलाई तीन मेन मेवागे कपा वेन मेन कपाने पा मेन मेवीदीट कपागण दंगे पत्ति की तीला चीज के अलती मेवागे बोल दाल मेन मेवागे हंद की पुट पड़ करगण हरी मेले चीज हरी मेले पड़वा मेन मेवागे पुट क्रीम अदागण इलाट कपागत्र अटी अतिलट मेवागे चीज पोड पोड अरगना पुरगण वाला कमती चीज तेगा पुलवा मैं क्याली दिखाई कमी तुनाकन पुलवा मेवागे मेदट पुरगण मे चीज क्याली दिखाते अति मे टिकट पुरगण वोट गुडाक पुरवाचन तव क्या अरगत प्रश्न आज्ञ इत मेन मेवागे हट पुरगण गांट मेवागे मेदट पुरवल मेन मेवीदी इकट अलवगण सील अलवगा हरीम रस योग्य हरीम गुनाई इधन हरीम लेसी हदना पुलवा अनिवार्य मेक हदल बला मैंने मेवा पिटिपास तीन कैल अनिवार्य अयनकर दंगमट की मैं पुरवगा दंग अभी बल मेलंकट मुखद करा रटी टिकट चीज टीक पुरगत्र पास पत्ती तीर तिब डोयक अरगना इक सामान बोल वाल अड़ागण
මම මෙතන බෝල 20ක් කඩා ගන්නවා. ඔයාලා කඩා ගද්දි බෝල 20කට කඩා ගන්න එක සමාන බෝල වලට කඩා ගන්න ගොඩාක් ලොකුට නේ පොඩියට. බෝල ටික කඩා ගත්තට පස්සේ මෙන්න මෙයාගේ නීට් කරලා හදා ගන්න. හොඳට නීට් කරලා හදා ගන්න. එතකොට තමයි ලස්සනට මේක එන්නේ. මම අට හරියටම පෙන්වන්නම්. මේ වගේ බෝල නීට් කරලා හදා ගත්තට පස්සේ මේ වගේ අල්ලමේද්දෙන් තියලා හොඳට රවුම් කරලා හදා ගන්න. ඊට පස්සේ ආයිත් මෙන්න මේ විදිහට වටින් වටින් එකතු කරලා ආයිත් බෝලේ හදාගෙන ආයිත් අල්ලමැද්දෙන් තද කරලා මෙන්න මේ විදිහට හොඳට රවුම් කරලා හදා ගන්න. හරිම ලේසි මේක. මෙන්න මේ වගේ කරන්න. එතකොට හරිම ඉක්මනට නීට් වෙනවා. මම දැන් බෝලේ ටික ඔක්කොම මේ වගේ හදා ගන්නවා. අනවන් අක්කම් බෝල් ටික ලස්සනට නීට් කරලා හදාගත්තා. අපිට දැන් මේක චුට්ටක් තුනී කරගන්න ඕනේ. තුනී කරන මතු පිටි මෙන්නගේ චුට්ටක් වතල් ගා ගන්න. ගොඩක් ගන්න එපා. ඊළඟට බෝලයක් තියලා රෝලින් පින් එකකින් තුනී කරගන්න. රෝලින් පින් එකක් නැත්තම් ඉදිරි බෝතලයක් වුණත් අරගන්න. ගොඩාක් තුනී කරන්න එපා. මෙයාගේ පොඩ්ඩක්. ඊළඟට මේ තියෙන්නේ තෙල් ගෑවිච්ච පැත්ත. ඒ කියන්නේ ලෑල්ලට හිටපු පැත්ත. ඒ පැත්තේ තමයි අපි රටිඳි ගෙඩිය තියාගන්නේ. මෙන්න මෙයාගේ මැද්දෙන් තියලා මෙන්න මේ වගේ එකතු කරලා හරියට අපි අර පැටිස් හදන්න යන්නේ මේ වගේ මෙන්න මෙහෙම නීට් එකට එකතු කරලා තද කරලා හදා ගන්න. මේක හොඳට තද කරලා අලව ගන්න ඕනේ. වතුර ගන්නවත් බැට එකක් ගන්නවත් අවශ්‍ය නැහැ. මේ වගේ ඇඟිල්ලෙන් හොඳට තද කරාම හොඳින් ඇලවෙනවා. හොඳට තද කරලා අලව ගන්න නැත්නම් මේක අපි තෙලේ බදින්දි ගැලවෙන්න බලනවා. ඒ නිසා මේ වගේ හොඳට තද කරලා නීට් කරලා හදා ගන්න. ඊළඟට ඇඟිල්ලෙන් මෙන්න මේ වගේ චුට්ටක් මේ වගේ ලස්සන කරලා හදා ගන්න. හරිම ලේසි. ඔයාලට තේරෙන්නේ පොඩි වෙලාවයි ගියේ. අපි දැන් ඔක්කොම ටික මේ වගේ හදාගමු. අනේ මම ඔක්කොම ටික හරිම ලස්සනට හදාගත්තා. ඔයාලට පෙනෙති ලොකු ප්‍රමාණයක් තියෙනවා. මතක ඇතුව හොඳට තද කරලා මෙතන අලව ගන්න ඕනේ. නැත්තම් බදිද්දි ගැලවෙනවා. අපි දැන් මේක තෙලේ බදගමු. ගැඹුරු තෙලේ බදින්න අවශ්‍ය ප්‍රමාණයට තෙල් දාලා තෙල් ටික රත් කරාට පස්සේ මේ විදිහට ආයෙත් පොඩ්ඩක් මේ කෙරවල අලවල තමයි තෙල්ට දාගන්න ඕනේ. ඔයා මේක පෑන් එක බදිනවා නම් ඔයාට ගොඩක් එක සැරේ බෙදගන්න පුළුවන්. පෑන් එකක් තියෙනවා නම් පෑන් එකේ බෙදගන්න. නැත්නම් තාච්චි වුණත් ප්‍රශ්නයක් නෑ. මතක ඇතිව ඔයා මෙන්න මේ විදිහට තද කරලා තමයි තෙලට දාගන්න ඕනේ. ඒ වගේම ගොඩාක් වැඩි ගින්දරේ බදින්නත් එපා. ගොඩාක් අඩුම ගින්දරේ බදින්නත් එපා. ගින්දර මීඩියම් හීට් එකේ වගේ තියාගන්න ඕනේ. ඒ වගේම දෙපැත්තේ මේක පෙරලන්න ඕනේ. ඒ වගේම මේ තෙලට ආපු කොටසට අනිවාර්යෙන් මෙන්න මේ වගේ තෙල් ලිහින්න. නැත්තම් එතන පුපුරන්න බලනවා. ඒ නිසා තෙලෙන් උඩට මතුවෙච්ච ටිකට මෙන්න මේ වගේ තෙල් ලිහා ගන්න. තෙලට දාපු ගමන් කලවම් කරන්න යන්න එපා. උඩට මේ වගේ තෙල් චුට්ටක් ඉහලා චුට්ටක් බැදුනට පස්සේ අනිත් පැත්තට පෙරලන්න. මතක ඇතුවේ මේ ඇත පෙරලන ගමන් ගින්දර ගොඩාක් වැඩි කරන්න නැතුව මීඩියම් හීට් එකේ තියාගෙන හොඳට රන් රන් පාට වෙනකම් බැදගන්න. ඔයා මේක බදින්දි නිතරම මේ වගේ එමෙහෙත පෙරලන්න ඕනේ. ගොඩාක් හැන්දෙන් හොලවන්න නැතුව පරිස්සමට පෙරල ගන්න. මතක ඇතුව එමෙහෙත පෙරලමින් බෙද ගන්න. ඔන්න දැන් හොඳට බෙදලා තියෙන මෙන්න මේ වගේ ලස්සන රන් රන් පාටට එනකන් තමයි බෙද ගන්න ඕනේ. මෙන්න මේ වගේ ලස්සන පාටට ආවට පස්සේ හොඳට තෙල් බේරලා ලිපෙන්න අයින් කරලා ඉතුරු ටිකත් ඔක්කොම මේ විදිහට බෙද ගන්න. අන්නති මේ තින් අපි හදාගත්ත රසම රස ස්නැක් එක. ඉතින් මේක ගොඩාක්ම රසයි. ඒ වගේම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. පිඟානක් පිරෙන්නම අපි හදාගත්තා. ඉතින් ඔය කවදාවත් මේක කලින් නම් කාලා නැතිව ඇති. ඉතින් අනිවාර්යෙන් හදලා බලන්න. ආගේ ගෙදර චූටි බබාලා ඉන්නා නම් එයාලා ගොඩාක් ආසයි. මොකද මේක ගොඩාක්ම රසයි. කිරි රසයි, රටිඳිත් එක්ක චීස් එකතුනම හරිම රසක් එන්නේ. ඉතින් අනිවාර්යෙන් හදලා බලන්න. මම හිතනවා වීඩියෝ එකට ඔයා අසෙන්නේ නැති කියලා. ඉතින් අනිවාර්යෙන්ම මට ලයික් එකක් දාන්න. ඒ වගේම ආගේ අදහස මට කමෙන්ට් කරන්න. ඉතින් ඔයා ක්‍රිස්මස් සමරන කෙනෙක් නම් ඔයාට පුළුවන් දෙසැම්බර් මාසෙදි මේක ලේසියෙන් හදාගන්න. ඔයාගේ අමුත්තන්ට පිළිගන්නන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් හදලා බලලා රස කොහොමද කියලා මට කියන්න. ඉතින් ඔයා අලුතින් මගේ channel එකට එකතුණු කෙනෙක් නම් මතක ඇතිව මගේ channel එක subscribe කරන්න. ඉතින් මෙයාගේ රසවත් වටින වීඩියෝවකින් අපි නැවතත් හමු වෙමු.